භගවතු අරහතු සම්මා සම්බුද්දස්ස නමෝ තස්ස භගවතු අරහතු සම්මා සම්බුද්දස්ස නමෝ තස්ස භගවතු අරහතු සම්මා සම්බුද්දස්ස බුද්ධං සරණං ගච්ඡාමි බුද්ධං සරණං ගච්ඡාමි ධම්මං සරණං ගච්ඡාමි ධම්මං සරණං ගච්ඡාමි සංඝං සරණං ගච්ඡාමි ආමි සංඝං සරණං ගච්ඡාමි ဒုတိယံපි බුද්ධං සරණං ගච්ඡාමි ဒုတိယံපි බුද්ධං සරණං ගච්ඡාමි ဒုတိယံපි ධම්මං සරණං ගච්ඡාමි ဒုတိယံපි ධම්මං සරණං ගච්ඡාමි ဒုတိယံපි සංඝං සරණං ගච්ඡාමි ဒုတိယံපි සංඝං සරණං ගච්ඡාමි ဒုတိယံපි බුද්ධං සරණං ගච්ඡාමි ဒုတိယံපි බුද්ධං සරණං ගච්ඡාමි ဒုတိယံපි ධම්මං සරණං ගච්ඡාමි සතියම්පි ධම්මං සරණං ගච්ඡාමි සතියම්පි සංඝං සරණං ගච්ඡාමි සතියම්පි සංඝං සරණං ගච්ඡාමි පානාතිපාතා වීරමණී සික්ඛාපදං සමාදියාමි පානාතිපාතා වීරමණී සික්ඛාපදං සමාදියාමි අදින්නාදාන වීරමණී සික්ඛාපදං සමාදියාමි අදින්නාදාන වීරමණී සික්ඛාපදං සමාදියාමි කාමේසු මිච්ඡාචාරා වීරමණී සික්ඛාපදං සමාදියාමි කාමේසු මිච්ඡාචාරා වීරමණී සික්ඛාපදං සමාදියාමි මුසාවාදා වීරමණී සික්ඛාපදං සමාදියාමි මුසාවාදා වීරමණී සික්ඛාපදං සමාදියාමි සුරාමීරය මජ්ජපමාදත්තාන වීරමණී සික්ඛාපදං සමාදියාමි සුරාමීරය මජ්ජපමාදත්තාන වීරමණී සික්ඛාපදං සමාදියාමි තිසරණේන සද්ධින් පංචශීලං ධම්මං සාධුකං සුරක්ෂිතං කତ୍වා අප්පමාදේන සම්පාදිත ආවභන්තේ සත්ස සමන්ත චක්ඛවාලේසු අත්‍රා ගච්ඡන්තු දේවතා සද්ධම්මං මුනි රාජස්ස සුනන්තු සග්ග මුක්ඛදං ධම්ම සවෙන කාලෝ අයං භදන්තා ධම්ම සවෙන කාලෝ අයං භදන්තා ධම්ම සවෙන කාලෝ අයං භදන්තා නමෝ තස්ස භගවතු අරහතු සම්මා සම්බුද්දස්ස නමෝ තස්ස භගවතු අරහතු සම්මා සම්බුද්දස්ස නමෝ තස්ස භගවතු අරහතු සම්මා සම්බුද්දස්ස කිච්ඡෝ මනුස්ස පටිලාභෝ කිච්ඡං මච්ඡාන ජීවිතං කිච්ඡං සද්ධම්ම සවනං කිච්ඡෝ බුද්ධානං පාදෝති පින්වත්නි අපට නිරතුරුව අසන්නට ලැබෙන දෙයක් තමයි සමහර පින්වතුන් කියනවා ලෝකේ හැම ආගමක්ම උගන්වන්නේ හොඳයි නරකයි දෙකනේ කියලා. පින්වත්නි හැම ආගමක්ම කෙසේ වුවත් බුදුරජාණන් වහන්සේගේ බුදුදහම නම් ඒ ඔය කවුරුත් කියන හොඳ නරක දෙකට වඩා එහාට යනවා. හැම ආගමක්ම හොඳ නරක දෙකනේ උගන්වන්නේ කියලා කිව්වත් හරි හැටි විමසා බැලුවොත් හොඳින් පැහැදිලි වෙනවා ඒ ආගම්වල උගන්වන හොඳ නරක දෙකේ වෙනස්කම් තියෙනවා කියලා. කෙසේ වෙතත් අපි බෞද්ධයන් වශයෙන් හොඳට සිද්ධි ධාරණය කරගත යුතු දෙයක් තමයි තථාගත සම්මා සම්බුදුරජාණන් වහන්සේ කෙනෙක් ලෝකයට පහළවන්නේ ඔය කියන ආකාරයට හොඳ නරක දෙක කියලා දෙන්නටම නෙමෙයි. බුදුරජාණන් වහන්සේ ලෝකයට පහළ වෙන්නේ ඇයි කියලා බුදු වදනකින්ම මේ විදිහට ප්‍රකාශ වෙනවා.
උපාදෝවා භික්ඛවේ තථාගතානං අනුපාදෝවා තථාගතානං තිථාව සාධාතු ධම්මච්චිතත ධම්ම නියාමත සබ්බේ සංඛාරා අනිච්චා සබ්බේ සංඛාරා දුක්ඛා සබ්බේ ධම්මා අනත්තා. මේ අදහස පින්වත්නි තථාගත සම්මා සම්බුදුවරු ලෝකයට පහළ වුණේ නැතත් ලෝකයේ තියෙනවා ලෝක ධර්මතාවයක් කියන දෙයක්, ධර්ම නියාමයක් තියෙනවා. සම්මා සම්බුදුරජාණන් වහන්සේලා දේශනා කරන්නේ ඒ සබ්බේ සංඛාරා අනිච්චා, සියලු සංස්කාර ධර්මයන් අනිත්‍යයි, සියලු සංස්කාර ධර්මයන් දුකයි, සියලු ධර්මයෝ අනිත්‍යයි කියලා, අනාත්මයි කියලා ප්‍රකාශ කිරීම. ඒ ලොවට වටහා දෙනවා. තං තථාගතෝ අභිසම්බුද්ධති, අභිසම්බුද්ධිත්වා අභිසමේති. ඒ තථාගතයන් වහන්සේ අවබෝධ කරනවා. අවබෝධ කරලා වටහාගෙන ලෝකයාට ප්‍රකට කරනවා. ලෝකයාව ඒ ත්‍රිලක්ෂණයෙහි පිහිටවනවා. ඉතින් බුදුරජාණන් වහන්සේගේ බුදු මුවින්ම දේශිතයි බුදු කෙනෙක් ලෝකයට පහළ වෙන්නේ මෙන්න මේ අනිත්‍ය දුක්ඛ අනාත්ම කියන ලෝකයේ ත්‍රිලක්ෂණය ලෝකයාට වටහා දෙන්නට බව. අපි බෞද්ධයන් කියලා ප්‍රතිඥා දෙනවා නම් අපි හැම දෙනාගේම අරමුණ වෙන්නට ඕනේ මේ ත්‍රිලක්ෂණය වටහා ගැනීම. නිකම් හොඳ නරක දෙක තේරුම් අරගෙන ජීවත් වීම නෙමෙයි, ඊට වඩා එහාට යන්නට තියෙනවා. බුදුරජාණන් වහන්සේ විසින් දේශිත මා මාතෘකා කළ මේ ගාථා පාඨයේ අපට ඒ හොඳ නරක දෙකට එහාට යන්නට ටිකක් සිතා බැලිය යුතු කාරණා කීපයක් විග්‍රහ වෙනවා. කිච්ඡෝ මනුස්ස ප්‍රතිලාභෝ, මනුෂ්‍ය ප්‍රතිලාභේ, මනුෂ්‍යාත්ම භාවයක් ලබනවා කියන එක කිච්ඡෝ දුර්ලභයි. කිච්ඡං මච්ඡාන ජීවිතං, සත්වයාගේ ජීවිතයත් කිච්ඡං, එතන කිච්ඡං කියලා කිව්වේ දුක් සහිතයි. කිච්ඡං සද්ධම්ම සවනං, මේ මිනිසක් බවක් ලබාගෙන සිටින මිනිසාට ජීවිතයේ කියන යථා ස්වභාවය මේ අනිත්‍ය දුක්ඛ අනාත්මයි කියන මෙන්න මේ කාරණා ත්‍රිලක්ෂණය වටහා දෙන සුළු සද්ධර්මයක් තියෙනවා නම් සම්මා සම්බුදුවරයෙකුගේ ඒ සද්ධර්මය ශ්‍රවණය කරනවා කියන කාරණයක් දුර්ලභ කාරණයක්. කිච්චෝ බුද්ධානං උප්පාදෝ, ඒ ලෝකයට ත්‍රිලක්ෂණය ප්‍රකාශ කරන්නා වූ සම්මා සම්බුදුවරයෙකුගේ උපතක් තියෙනවා නම් අන්න ඒ බුදු උපතක් දුර්ලභ කාරණයක්. එතකොට අපට දුර්ලභ කාරණා තුනක් ගැන උගන්වනවා. ඒ වගේම සත්වයාගේ ජීවිතයේ යථා ස්වභාවය පෙන්වා දෙනවා. දැන් අපි මේ කාරණා හතර පිළිබඳව ටිකක් විමසා බලමු. පළමුවෙන්ම කිච්ඡෝ මනුස්ස ප්‍රතිලාභෝ, මනුෂ්‍ය ප්‍රතිලාභය දුර්ලභයි කියන කාරණේ. මෙන්න කියන කොටත් සමහර දෙනා නිතර නගන ප්‍රශ්නයක් තමයි මිනිහෙක් වෙලා නැත්තම් මනුෂ්‍යාත්ම භාවයක් ලබාගෙන උත්පත්තියක් ලබනවා කියන එක ඔච්චර දුර්ලභ නම් මේ ජනගහනය වැඩිවීම මේ ආකාරයෙන් සිද්ධ වෙන්නේ කෙසේද යන කාරණය. පින්වත්නි, කවුරු හරි හිතුවොත් මේ මිනිස්සුම මැරිලා ඔක්කොම මිනිසුන් වෙනවා කියලා, එතකොට නම් ටිකක් ප්‍රශ්නයක් මතුවෙනවා. නමුත් බුදුදහමේ එහෙම දෙයක් ගැන උගන්වන්නේ නැහැ. බුදුරජාණන් වහන්සේගේ දේශනාවෙහි එන හැටියට සත්ව කියලා කියන්නේ මිනිස්යන්ට විතරක් නෙමෙයි, මේ කුරා කූඹීන් පවා සතුන්, ඊටත් වඩා කුඩා වෙන්නටත් පුළුවන් සමහර සතුන්, ඊටත් වඩා ලොකු වෙන්නත් පුළුවන්, මිනිස්යන්ටත් වඩා ලොකු සතුන් ඉන්නවා, අලියතුන් පවා ඉන්නවා, ඒ හැම දෙනාම සතුන්. ඒ වගේම දෙවි මිනිසුන්,
වගේම තිරිසන් සතුන්, ප්‍රේතයන්, මේ නිරිසතුන් මේ හැම කෙනෙක්ම සතෙක් තමයි. දැන් ඊගාවට කෙනෙක් අහන්නට පුළුවන්, හාමුදුරුවනේ ඔය කුරා කූඹියෙකුටත් මේ මිනිහෙකුට තියෙන තත්ත්වෙම සමකරන්නට පුළුවන්ද කියලා. පින්වත්නි, සත්ව කියන සම්මුතියෙන් ගත්තොත් හැම සත්වයකටම තියෙන්නේ ස්කන්ධ පහක්. රූප, වේදනා, සංඥා, සංඛාර, විඥාන කියන මේ ස්කන්ධ පංචකයයි. මිනිසෙක් ගත්තත්, මිනිසෙකුට වැඩිය ලොකු කෙනෙක් ගත්තත්, දෙවියෙක් ගත්තත්, කුරා කූඹියෙක් ගත්තත් මේ හැම දෙනාටම තියෙන්නේ ස්කන්ධ පංචකයක්. රූපස්කන්ධයේ වශයෙන් වෙනස් වෙනවා. නාමස්කන්ධයේ දිහා බලපුවහම නාමස්කන්ධයේ ක්‍රියාවලිය එක සමානයි වගේ තමයි වැටහෙන්නේ. උදාහරණයක් වශයෙන් ගත්තොත්, අපි හිතමු හොඳ පිරිසිදු ස්ථානයක, කිසිම සතෙක් නැති ස්ථානයකට අපි පැණි ටිකක් දානවා. ටික වෙලාවක් ගිහිල්ලා බැලුවොත් අපිට දැක ගන්නට ලැබේවි එක දෙන්න ඔතෙන්ට කුහුඹුවන් ලං වෙනවා. කලින් කුහුඹුවන් හිටියේ නැහැ, නමුත් ක්‍රමක්‍රමයෙන් එක දෙන්න ලං වෙලා සිය ගණනක් වෙන්නටත් පුළුවන්. එතකොට මේ කුහුඹුවන්ට කවුද මෙතන මේ පැණි දාලා තියෙනවා කියලා කිව්වේ? කවුරුත් නොකිව්වත් ඒ කුහුඹුවාට එක්තරා සංඥාවක් ලැබුණා. ඒ සංඥාව තුළින් ඒ කුහුඹුවා අවබෝධ කරගත්තා මට ආහාරයක් තියෙනවා කියලා. ආහාරය හඳුන ගන්නවත් එක්කම ඒ සතාට රස තෘෂ්ණාව ඇති වෙනවා. තෘෂ්ණාව කියලා කියනකොට එතන සංස්කාරයන් රැස්වීමක් සිද්ධ වෙන්නේ. ඒකම සුඛ වේදනාවක් ඇති වෙනවා. ඒ වගේම හඳුනා ගැනීමේ සංඥාවක් තියෙනවා, ඒකට කියනවා විඥානය කියලා. හඳුනා ගන්නා ලක්ෂණයක් තියෙනවා නම් යම් අරමුණ විඥානය කියලා කියනවා. මෙහිදී මනෝ විඥානය ප්‍රධානයි. මේ විදිහට කුඩා කූඹියෙකුට උනත් රූප, වේදනා, සංඥා, සංඛාර, විඥාන කියන පංචස්කන්ධයයි තියෙන්නේ. මිනිසෙකුට උනත් ඒ පංචස්කන්ධය එහෙමමයි. කලින් කිව්වා වගේ දෙවියෙකුට, බ්‍රහ්මයෙකුට උනත් ඒ පංචස්කන්ධයම පවතිනවා. රූපස්කන්ධය බොහොම සියුම් වෙන්න පුළුවන්, රූපස්කන්ධය ඕලාරික වෙන්නට පුළුවන්. මේ ආකාරයෙන් සිතද්දී අපි දන්නවා, එහෙනම් සත්ව විෂය කියන එක අපට සීමාවක් පනවන්නට බෑ කියලා. සත්වයන් කියන අය මේ ලෝකයේ පමණක් නෙමෙයි. අපිට බලපු ගමන් එකපාරට වැටෙන්නේ මේ මනුෂ්‍ය ලෝකයේ ඉන්න සත්ව ප්‍රජාව ගැන තමයි මනසට එන්නේ. පින්වත්නි, මනුෂ්‍ය ලෝකයට පමණක් සත්වයන් සීමා කරන්න එපා. මේ විශ්වයට පමණක් සීමා කරන්නත් එපා. තවත් විශ්වතල බුදුරජාණන් වහන්සේ විසින් දේශනා කරලා තියෙනවා, ලෝක ධාතු වශයෙන් දේශනා කරලා තියෙනවා. එක වෙලාවක ආනන්ද හාමුදුරුව බුදුරජාණන් වහන්සේ ළඟට ඇවිල්ලා බුදුහාමුදුරන්ට කියනවා, ස්වාමීනි, මම කලින් වතාවකදී ඔබ වහන්සේගෙන් අහලා තියෙනවා ඉස්සර හිටියේ සිකි කියලා සම්මා සම්බුදුරජාණන් වහන්සේ කෙනෙක්. ඒ සම්මා සම්බුදුරජාණන් වහන්සේට අභිභූ කියලා ශ්‍රාවකෙක් හිටියාය. මේ අභිභූ කියන ශ්‍රාවකයා බ්‍රහ්ම ලෝකයට ගිහිල්ලා මනුෂ්‍ය ලෝකයට ඇහෙන්නට, මිනිසුන්ටත් ඇහෙන්නට දේශනා කරනවාය. ස්වාමීනි, භාග්‍යවතුන් වහන්සේ ඒ ශ්‍රාවකයාට එතරම් ශක්තියක් තියෙනවා නම් තථාගත සම්මා සම්බුදුරජාණන් වහන්සේගේ ශක්තිය කොපමණද කියලා අහනවා. බුදුරජාණන් වහන්සේ ආනන්ද හාමුදුරන්ගෙන් අහනවා, ආනන්ද, දන්නවද සහස්ත්‍රී ලෝක ධාතු කියන්නේ මොකද්ද කියලා? එතකොට ආනන්ද හාමුදුරුවෝ කියනවා, ස්වාමීනි, ඒක ඔබ වහන්සේගේ විෂය. ඒ සිංහනාදය මේ වෙලාවේ පවත්වන්න ඔබ වහන්සේගෙන් ඒ මේ භික්ෂූන් වටහා ගන්නවා ඇති. බුදුරජාණන් වහන්සේ දේශනා කරනවා, ආනන්ද, මේ ඉරහඳ දෙදෙනා සිය ආලෝක කිරණයන් පතුරවාගෙන යන මේ ලෝක ධාතුවේහි තවත් පෘථිවි දහසක් තියෙනවා. මේ ආදී වශයෙන් අනිත් ග්‍රහ ලෝකවල පිළිබඳවත් විග්‍රහ කරනවා. මෙහිම දහස දහස බැගින් ගත්තහම මේකට කියනවා සහස්ත්‍රී ලෝක ධාතු කියලා.
ඊටවට ඒකක් දහසකින් වැඩි වෙනවායි. ඒක කියනවා දසහස්‍රේ ලෝක ධාතු කියලා. ඒකක් දහසකින් වැඩි වෙනවායි. ඒකට කියනවා ත්‍රිසහස්‍රේ මහා සහස්‍රේ ලෝක ධාතු කියලා. එහිදී බුදුරජාණන් වහන්සේ දේශනා කරනවා ආනන්ද තථාගතයන් වහන්සේට අවශ්‍ය නම් අදිෂ්ඨාන කළා මේ ත්‍රිසහස්‍රේ මහා සහස්‍රේ ලෝක ධාතුවේ සිටින සත්වයන්ට ඇහෙන්නටත් ධර්ම දේශනා කරන්නට පුළුවන් කියලා. අවශ්‍ය නම් ඊටත් එහාට දේශනා කරන්නට පුළුවන් කියනවා. එතකොට පින්වත්නි දැන් පැහැදිලි ඒ තරම් දුරට සත්වයන්ගේ වාසය පවතින බව බුදුම වින්ම ප්‍රකාශිතයි මෙහිදී. ඒකට සත්‍ය විශ්ය මෙහෙම අපිට සීමාවක් කරන්න බෑ ප්‍රත්‍යඥ මනසකින් හිතලා. ඒක බුද්ධ විශ්යක්. ඉතින් අපි හිතනවා නම් මනුෂ්‍යත්වය දිහා බලලා කොහොමද මේ මිනිස්සුන් වැඩි වෙන්නේ කියලා, ඕක ඒ තරම් අරුමයක් නෙමෙයි. මොකද තිරිසන් ලෝකයෙන් මනුෂ්‍යත්වයට එන්නටත් පුළුවන්. අපායකින් නිරිසතුන් වශයෙන් වුවත් එහෙන් චුත වෙලා මිනිසත් බවට එන්නටත් පුළුවන්. ඊගාවට දෙවියන් අතරින් බ්‍රහ්මයන් අතරින් මිනිසත් මනුෂ්‍යත්වයට එන්නටත් පුළුවන්. සමහර විට වෙනත් සත්වවලින් වුවත් මනුෂ්‍යාත්ම භාවයකට එන්න බැරි කමක් නැහැ. මෙහෙන් ඒ තැන්වලට යන්න බැරි කමකුත් නැහැ. ඉතින් ඒ නිසා මනුෂ්‍ය ලෝකයේහි මිනිසුන්ගේ ප්‍රමාණය අඩු වැඩි වීමක් වෙනවායි කියන එකේ පුදුමයක් වෙන්නට දෙයක් නෑ. සමහර කාලවලට මිනිසුන්ගේ ප්‍රමාණය අඩු වෙන්නට පුළුවන්, සමහර කාලවලට මිනිසුන්ගේ ප්‍රමාණය වැඩි වෙන්නට පුළුවන්. නමුත් එහෙම වුණත් අර සත්ව විශ්ය දිහා කල්පනා කරලා බලනකොට තමයි තේරෙන්නේ කොයිතරම් දුර්ලභ කාරණයක්ද මනුෂ්‍යාත්ම භාවයක් ලබනවා කියන එක කියලා. ඉන්නත් තවත් පැත්තකින් හිතන්න තියෙනවා. බලන්න මනුෂ්‍ය ලෝකයේ පිළිබඳවම ටිකක් හිතලා කොච්චර මිනිස්සුන් අන්ධද, කොරන් බීරන් කොච්චර සිටිනවාද, හරියට හොඳ නරක වටහා ගන්නට බැරි මන්ද බුද්ධිකයන් කොච්චර සිටිනවාද, ලෝකයේ මොකක්වත් කරා ගන්න බැරි අසරණ පුද්ගලයෝ කොච්චර සිටිනවාද බලන්න. සාමාන්‍යයෙන් හිතලා අද අපේ මෞබිම ගැන හිතුවත් කවමත් අපි ඒ තරම්ම අභාග්‍ය සම්පන්න නෑ. අපි තවමත් වාසනාවන්තයි. මේ බණ අහගෙන ඉන්න මේ පිනතුන් තමන් ගැනම හිතන්නට හොඳට ඇස් දෙක පේනවා, හොඳට කන් දෙක ඇහෙනවා, හොඳට හිතන්නට බුද්ධියක් තියෙනවා. බලන්න මේ වගේ පරමාර්ථ මනුෂ්‍ය ජීවිතයක් වේලක් කල ජීවත් වෙන්න පුළුවන්. සමහරක් දෙනාට එහෙම අවස්ථාවන් තියෙන්නට පුළුවන්. සමහර දෙනා හොඳට කාලා බීලා ඉන්නා වෙන්නට පුළුවන්. කවුරු වුණත් තමන්ගේ ඉන්ද්‍රියන් ටික හොඳට තියෙනවා නම්, ප්‍රසන්න ඉන්ද්‍රියන් සහිතව තමා ජීවත් වෙනවා නම්, සම්පූර්ණ අංග ප්‍රත්‍යයන්ගෙන් සහිතව ජීවත් වෙනවා නම්, හොඳට හිතන්න පුළුවන් බුද්ධියක් තියෙනවා නම් දැනගන්න මෙන්න මේ ලැබපු මිනිසත් බව තමයි පරමාර්ථ මිනිස් ජීවිතය කියලා. මේක තමයි පින්වත්නි දුර්ලභ. ඒ මනුෂ්‍යාත්ම භාවය ඔබ අප සැම දෙනාම ලබාගෙන සිටිනවා. කිච්චං මච්ඡාන ජීවිතං. එහෙම වුණත් ඒ ජීවිතයත් සැපදායක එකක් නෙමෙයි. ඒකත් දුක් සහිතයි, දුක් වලින් පිරීලා. ඉතින් ඒ ජීවිතයේ තියෙන දුක්ඛිත භාවය බුදුරජාණන් වහන්සේ ප්‍රධාන වශයෙන් කොටස් 11කට දක්වලා තියෙනවා. ජාතිපි දුක්ඛා, ජරාපි දුක්ඛා, ව්‍යාධිපි දුක්ඛෝ, මරණම්පි දුක්ඛං, පියේහි විප්‍රයෝගෝ දුක්ඛෝ යනාදි වශයෙන් 11 ආකාරයකින් පෙන්නලා අවසානයේදී කියනවා සංකිට්ඨේන පංචපාදානස්කන්ධා දුක්ඛා. කොටින්ම කියනවා නම් මේ උපාදානස්කන්ධ පංචකයම තමයි දුක කියලා කියන්නේ. එහි ජාතිපි දුක්ඛා කියලා පළමුවෙන් දක්වනවා. මේ ඉපදි ඉපදි මෙරි මෙරි යන ගමනම තමයි දුක. ඕක නිසා තමයි අනිත් හැම දුකක්ම. මෙහෙම කියනකොට සමහර දෙනෙකුට හිතෙන්නට පුළුවන්, සමහර දෙනා කතා කරනවා ඇයි මේ දුක දුක ගැනම කතා කරන්නේ කියලා. පින්වත්නි බුදුරජාණන් වහන්සේ එහෙම දුක දුක කියදකම ගැනම කතා කරේ නැහැ. බුදුරජාණන් වහන්සේ ආස්වාදයක් ගැන දේශනා කළා. අත්තිභික්ඛවේ රූපස්ස අස්සාදෝ. මහණෙනි මේ රූපේ ආස්වාදයක් තියෙනවා.
නොචේතම් භික්ඛවේ රූපස්ස සාධු අභවිස්ස යම් ආකාරයකින් මේ රූපේ ආස්වාදයක් කියලා එකක් නැත්තම් නයිදං සත්තා රූපේ සාරජ්ජයෙන් මේ සත්වයේ රූපයට ඇලෙන්නේ නැහැ. දැන් බලන්න සාමාන්‍යයෙන් සත්වයේ ගත්තොත් හැම සතෙක්ම වගේ රූප, ශබ්ද, ගන්ධ, රස, ස්පර්ශ කියන මේවට ඇලිලා තියෙන්නේ. මේ නිසාම තමයි සත්වයා කියලා කියන්නේ. මේ රූප, ශබ්ද, ගන්ධ, රස, ස්පර්ශ කියන මේ අරමුණු කෙරෙහි නිරතුරුවම ඇලී සිටින බැවින් තමයි සත්වෝ කියලා විග්‍රහ කළේ. ඉතින් මෙහිම මේ අරමුණු වලට ඇලිලා තියෙන සත්වයා නිරතුරුවම එහි ආස්වාදයේ භුක්ති විඳින්නට උත්සාහ ගන්නවා. ඒ ආස්වාදයක් තියෙන නිසා. නමුත් ඒ ආස්වාදය විතරක් නෙමෙයි බුදුහාමුදුරුවෝ දේශනා කරනවා මේකේ ආදීනවයකුත් තියෙනවා. ආදීනවයක් නැත්තම් සත්වයෝ මේ රූපයේහි කලකිරෙන්නේ නැහැ කියලා ප්‍රකාශ කරනවා. ඉතින් මෙහිම දුක විතරක් නෙමෙයි ආස්වාදය ගැන දේශනා කළා. හැබැයි ආස්වාදයේ ආදීනවය ගැන දේශනා කළා. ආස්වාදයට වැඩිය ආදීනව කියන එක මහා ධර්මයි. ආදීනව කියන කේහි ඒ දුක්ඛිත භාවයේ දරුණ බව හිතන්නටවත් බෑ. මේ සසර හැම දුකක්ම දිදී ඉදිරියට ගෙන යන්නේ වෙන කිසිම දෙයක් නෙමෙයි මෙන්න මේ රූප ශබ්ද ගන්ධාදීන් කෙරෙහි ආස්වාදනය කිරීමයි. එනිසා බුදුරජාණන් වහන්සේ තවත් අවස්ථාවකදී දේශනා කරනවා, මහණෙනි, එහෙන් රූපයක් දැකලා ඒ රූපය මමයේ මගේ කියලා ආස්වාදනය කරනවට වැඩිය හොඳයි රතු වෙන්නට රත් වෙච්ච යකඩයක් අරගෙන, යකඩ කැබැල්ලක් අරගෙන ඒකෙන් තමන්ගේ ඇහැ පිරිනැද ගන්නට. ඒක ඊට වඩා හොඳයි කියලා. එහෙම කරගන්න කියන එක නෙමෙයි අදහස් කරන්නේ. අදහස් කරන්නේ ආදීනවය පිළිබඳවයි. එනිසා පින්වත්නි, මේ ඉන්ද්‍රයන් පිනවීමම මේ ලෝකයේ තියෙන දුක් සමුදාය රැස්කරන්ට ප්‍රධාන හේතුව බවයි බුදුරජාණන් වහන්සේ දේශනා කළේ. දුක ගැන වටහා ගන්නට තව තව ගොඩාක් සූත්‍රවල නොයෙක් අන්දමින් දේශනා කළා තියෙනවා. සමහර විට දෙතිස් වදයක් ගැන දේශනා කරනවා. ඒ දෙතිස් වදේ වෙන මෙහෙම සමහර තැන්වල කියනවා, හිස් කබල අයින් කරනවා, උඩින් වටේට කපලා හිස් කබල අයින් කරනවා. අයින් කළා රත් වෙච්ච යකඩ කුට්ටියක් තියෙනවා, මොලේ චිරි චිරි යන අනුකරණයෙන් දියවි යනවා කියලා කියනවා. ඊගාවට කන් වලට උල් ගහනවා, හන්දි වලට උල් ගහනවා, හම ගහනවා, ඉනේ ඉඳන් උඩට හම ගහනවා, ඉනේ ඉඳන් පහළට හම ගහනවා, උතුරන තෙල් ලිහිනවා, ඒ විදිහට සම්පූර්ණයෙන් හම ගහලා අවුවේ තියෙනවා. මේ ආකාරයේ නොයෙක් වද වේදනා විඳින හැටි මේ සසර ගමනේ බුදුරජාණන් වහන්සේ දේශනා කරනවා. මෙහෙම දේශනා කළා බුදුරජාණන් වහන්සේ භික්ෂුන්ට කියනවා, මහණෙනි, දැනගන්නට ඔබත් මමත් මේ සසර එන ගමනේ මෙවැනි දුක්ඛිත අවස්ථාවලට අපි එක්කෙනෙක්වත් මුහුණ නොදී සිටියා කියලා නම් හිතන්නට එපා. අපි හැම දිනෙකම මේ දුක් සමුදායට මුහුණ දී තිබෙනවා කියලා. නිකන් හිතන්න පින්වත්නි, අද ලෝකය ගැන හිතන්න. නැද්ද අම්මලා දරුවන් මරන්නේ? නැද්ද දරුවෝ අම්මලා තාත්තලා මරන්නේ? නැද්ද තාත්තලා දූ පුතුන් මරන්නේ? නැද්ද ස්වාමීවරු භාර්යාව මරන්නේ? නැද්ද භාර්යාව ස්වාමීවරු මරන්නේ? අදත් මේක ලෝකයේ සිද්ධ වෙනවා නම් අපේ ඇස් ඉදිරිපිටම අතීතයේ මෙහෙම සිද්ධ වුණ බව දැනගන්නට, අනාගතයේ කෙලවරක් නැතුව මේ දේ සිද්ධ වෙනවා. එහෙනම් අපිට මෙහෙම ඇස්පනා අපිට මේ දේ දකින්නට ලැබෙනවා නම් යම් අවස්ථාවක මෙවැනි අවස්ථාවකදී අපි ගොදුරක් නොවී සිටියාද කියලා කල්පනාවට ගන්නට. ඒ විතරක් නෙමෙයි, මේ මිනිසුන්ට හැදෙන රෝග ගැන හිතන්නට, ඔය කිසිම රෝගයකින් අපි නිදහස්ද කියලා හිතන්නට, මිනිසුන්ට වෙන මරණ ගැන හිතන්නට, ඔය කිසිම මරණයකින් අපි නිදහස්ද කියලා හිතන්නට. පින්වත්නි, නුවණින් කල්පනා කරලා බැලුවොත් තේරෙවි මේ යන ගමනේ දුක කොච්චරද කියලා. බලන්න, බඩගින්නේ මැරෙන මිනිස්සු ලෝකයේ ඉන්නවා. ඒ විතරක් නෙමෙයි, මේ සසර යන ගමනේ
අපට අම්මා නොවිච්ච, තාත්තා නොවිච්ච, සහෝදර සහෝදරයන් නොවිච්ච කෙනෙක් හොයාගන්නවා කෙනෙක්වත් අපහසු කාරණයක් බවයි, ඉතාම අපහසු කාරණයක් බවයි බුදුරජාණන් වහන්සේ දේශනා කළේ. ඔය යන ගමනේ එකිනෙක කෙනා මරාගෙන බෙලි කැපුම් කාපු වාරවල්වල කොටින්ම කෙනා එකම සතෙක් වෙලා බෙලි කැපුම් කාපු වාරවල්වල ලේ ටික එකතු කරා නම් සතර මහා සාගරයේ ජලයට වැඩි කෙනා අපි එක්කෙනෙක් ඒ විදිහට මරුම් කාලා ලේ ගලපු අවස්ථාවල්වල එකම දරුවෙක් අම්මා කෙනෙක් එකම දරුවෙක් එක අම්මට දරුවා වෙලා ඒ අම්මා විසින් හඳපු ඒ දරුවා නිසා හඳපු කඳුළු ටික එකතු කරා නම් ඒ සතර මහා සාගරයේ ජලයට වැඩි කියලා කියන්නේ. එහෙනම් පින්වත්නි මේ දිග සසර ගමනට එන අපි ටිකක් සිහියෙන් නුවණින් මේ ලබාගත් මිනිසත් බව ගැන හිතන්නට ඕනේ. බුදුරජාණන් වහන්සේ දේශනා කරනවා මේ සසර කොයි ආකාරයකද කියලා අහපුවාම මේ සසර පිළිබඳව කියන්නේ අනමතග්ගෝ යම් භික්කවේ සංසාරෝ පුබ්බා කෝටින පඤ්ඤායති කෙලවරක් නැහැ මහණෙනි මේ සසර ඒක පණවන්න පුළුවන් කමක් නැහැ බුදුරජාණන් වහන්සේ දේශනා කළේ නැහැ සසර පේන්නේ නැහැ දකින්නේ නැහැ කියලා දේශනා කළා නෙමෙයි බුදුරජාණන් වහන්සේ දන්නවා සසර කෙලවර කොතනද කියලා බුදුරජාණන් වහන්සේ දන්නවා ආරම්භය කොතනද කියලා බුදුරජාණන් වහන්සේ දකිනවා නමුත් පණවන්නට බෑ කියලායි දේශනා කළේ ඒකට උදාහරණයක් වශයෙන් කියනවා මහණෙනි මේ දඹදිව් තලයේ තියෙන ගස්වැල් ටික කෑලි කෑලි වලට කපලා අඟල් හතරේ කෑලි වලට කපලා ගොඩක් ගහන්නද ඊට පස්සේ ඒ ගොඩෙන් එක එක අරගෙන මේ මගේ අම්මා මේ ඒ අම්මගේ අම්මා මේ ඒ අම්මගේ අම්මා කියච්චා මේ ගොඩේ එක එක අයින් කරන්න මේ කෑලි ටික ඉවර වෙනවා නමුත් අම්මලගේ අම්මලා ඉවර වෙන්නේ නැහැ ඒ ගොඩම ආයි අනිත් පැත්තට ගනින්නටත් පුළුවන් ඒ වගේ උදාහරණයකින් පෙන්නනවා සසර කෙලවරක් නැහැ කියලා ඉතින් මෙහෙම එන ගමනක අපි හිතලා බැලුවොත් මේ ගමනේ තව තව අපි යනවද තථාගතයන් වහන්සේ විසින් දේශනා කරන ලද ඒ සද්ධර්මය ගැන පොඩ්ඩක් කල්පනා කරලා ජීවිතයට සම්බන්ධ කරගෙන මේ ගමන කෙලවර කර ගන්නවද දුක් සහිත මේක තව තමාට අයිති කාරණයක් පින්වත්නි බෞද්ධයයි කියන ලේබලේ ගහගෙන හිටියට නම් වැඩක් වෙන්නේ නැහැ ඒ ලේබලයෙන් ස්වර්ගයට යන්නට පුළුවන් කමක් නැහැ ඒ ලේබලයෙන් නිවෙරට යන්න පුළුවන් කමකුත් නැහැ බෞද්ධ කියන නාමය කිසි විටකත් ප්‍රයෝජන වෙන්නේ නැහැ තමන්ගේ යහපත පිණිස බෞද්ධ ප්‍රතිපදාව තමයි ජීවිතයට සම්බන්ධ කරගන්නට ඕනේ තමන් ලැබපු මනුෂ්‍යාත්ම භාවය ගැන හිතලා ඒ මනුෂ්‍යාත්ම භාවය ලැබුවා විතරක් නෙමෙයි මෙවන් කිසි කෙනෙකුට මේක මෙහෙම නෙමෙයි කියලා කියන්නට බැරි මහා සිංහනාදයක් වගේ බුදුරජාණන් වහන්සේ දේශනා කරපු චතුරාර්ය සත්‍ය ධර්මය අපිට අසන්නට ලැබෙන ඒ ආර්ය අෂ්ටාංගික මාර්ගය අපිට අසන්නට ලැබිලා ඒ මාර්ගයේ ගමන් කරන්න අවස්ථාව ලැබිලා ඉන්න වෙලාවේදී ලබාගත් මිනිස් ජීවිතය ගැන හිතුවොත් මේ මිනිස් ජීවිතයෙන් මේ වෙලාවේ ප්‍රයෝජන ගන්නට ඥානවන්තයෙක් නම් පසුබට වෙන්නේ නැහැ. ඒ නිසා හැකි ආකාරයකින් ප්‍රමාද නොවි නිදහසට කරුණු ඉදිරිපත් කරන්නේ නැතුව මේ මිනිසත් බව ලබාගෙන තියෙන වෙලාවේදී මේකෙන් ප්‍රයෝජන ගන්නට අදිෂ්ඨාන කරන්නට ඕනේ. වැරදිලාවත් මේ අවස්ථාව ගිලිහිලා ගියොත් ආයෙ මිනිසත් බවක් ලබනවා කියන එක ගැන හිතන්නට අමාරුයි. මෙතනින්ම තමන්ගේ යහපත සිද්ධ කර ගන්නට ඥානවන්ත මනුෂ්‍යයා කල්පනා කරන්නට ඕනේ කල්පනා කළ යුතුයි. පින්වත්නි කොහොමද අපි මේ දේ කරගන්නේ? දහසක් වැඩ තියෙනවා එදිනෙදා ජීවිතේ. හුඟක් අය කියනවා වැඩ කියලා. කෙලවරක් නෑ වැඩ. පින්වත්නි මේ ආත්ම භාවය විතරක් නෙමෙයි මේ වැඩ. අතීතේත් වැඩ කළා කෙලවරක් නෑ. දැනුත් මේ වැඩ කරනවා කෙලවරක් නෑ. අනාගතයේදීත් ওই වැඩවල කෙලවරක් නෑ. හැමදාම මොනවද කරන්නේ? තෘෂ්ණාව රැස් කරනවා. තෘෂ්ණාව රැස් කර කර දුක් විඳ යනවා. ඒ තෘප්තියක් නෑ. ලබාගත් මනුෂ්‍යාත්ම භාවයේ ඉඳුරන් පිනවීම පැත්තට යන්නේ නැතුව
ඉඳුරන් දමනය කිරීම පුරුදු පුහුණු කරන්ට උත්සාහ ගන්නවා. පින්වත්නි, ඉඳුරන් දමනය කරන්ට කියන වචනේ කියනකොට හිතන්න එපා මේ ඔක්කොටම මහන වෙන්න කියනවා කියලා. ඒක නෙමෙයි අදහස් කරන්නේ. ඒ දමනය කරන එක එක ක්‍රම තියෙනවා. ගිහි ජීවිතයක් ගත කරන කෙනාටත් ඉඳුරන් දමනය කිරීමේ සීමාවක් තියෙනවා. බලන්නට පංචශීල රාමුව ඇතුළට එන්නට, පංචශීල රාමුව ඇතුළට ආපුහම ගිහි ජීවිතයක් ගත කරන ගිහියාගේ මට්ටමින් එක්තරා ප්‍රමාණයකට ඒ ඉන්ද්‍රිය දමනය සිද්ධ වෙලා. ඒ වගේ බුදුරජාණන් වහන්සේ කියනවා ගිහියාටත් ඒ පංචශීල රකින්න ගිහියාට වරින් වර පොහොය පිනවත් සමාදන් වෙන්න. එතකොට ඉන්ද්‍රිය දමනය තව ටිකක් එහාට යනවා. නිවන් දකින්නට බලාපොරොත්තු වෙනවා නම්, දුකින් මිදෙන්නට බලාපොරොත්තු වෙනවා නම් ටික ටික ඉස්සරහට එන්නට ඕනේ. අඩුගානේ මාසේ එක පෝයකටවත් පිහවත් සමාදන් වෙනවා. අපිට ඉතින් හතර පෝයක් කියලා දෙයක් නැහැනේ. බුදුරජාණන් වහන්සේ නම් දේශනා කළේ සතර පෝයට පිහවත් සමාදන් වෙනවා කියලා. නමුත් අපිට සතර පෝයක් නෑ, අපිට තියෙන්නේ එක පොහොයයි. අඩුතරමින් මේ පොහොයටවත් පස්වසක පොහොය දවසටවත් පිහවත් වාසය කරමින් තමන්ගේ ඉන්ද්‍රිය දමනය ඇතිකර ගන්නට මහන්සි ගන්නවා නම් ඒකත් එක්තරා විදිහකට මේ ලැබුවා වූ මිනිස්සුත් භවයේ ප්‍රයෝජන ගන්නවා වෙනවා. ඒ විතරක් නෙමෙයි, තව තවත් තියෙනවා කරුණු. බොහෝ කරුණු තියෙනවා මේ ආකාරයෙන් මේ පින්නතුල විග්‍රහ කළ දෙන්නට. නමුත් ලැබී තියෙන කාල සීමාව ඉතාම සුළුයි. ඒ නිසා මේ ජීවිතයේහි මේ පින්නතුන් බලාපොරොත්තු වෙන ආකාරයේ යහපතක් තියෙනවා නම් යහපත සිද්ධ කර ගන්නට තවත් කාරණා ස්වල්පයක් විස්තර කළ දෙන්නට බලාපොරොත්තු වෙනවා. පින්වත්නි, අප හැම දෙනාම මේ ලෝකයේ ඉන්න මිනිසයන් වශයෙන් බලාපොරොත්තු වෙන කාරණා පහක් තියෙනවා. ඒ කාරණා පහ තමයි ආයුෂ, වර්ණ, සැප, යසස, ස්වර්ගය කියන මේ කාරණා පහ. කොච්චර දුකයි කිව්වත්, මිනිසත් බව දුර්ලභයි කියලා කිව්වත්, සද්ධර්මයේ දුර්ලභයි කියලා කිව්වත්, මේ කොච්චර සංසාරය ගැන කිව්වත්, සාමාන්‍ය ප්‍රත්‍යඥයෙක් විසින් මේ ලෝකයේ මේ කාරණා පහ ලැබීමට ප්‍රිය කරනවා. බුදුහාමුදුරෝ දේශනා කරන්නේ පංචකෝ ගහපති ධම්මා ඉත්තා කන්තා මනාපා දුර්ලභා ලෝකස්මි. මේ ලෝකයේහි මිනිසයන්ට ඉෂ්ට, කාන්ත, මනාප ධර්ම පහක් තියෙනවා. හැබැයි දුර්ලභයි. මා කලින් මතක් කළ පරිදි ආයුංකෝ ගාපති ඨෝ කන්තෝ මනාපෝ දුර්ලභෝ ලෝකස්මින්. ගෘහපතියේ ආයුෂ කියන එක ඉෂ්ටයි, කාන්තයි, මනාපයි, දුර්ලභයි මේ ලෝකේ. ආයුෂ කියලා කිව්වත් බොහොම සැපසේ දීර්ඝායුෂ භුක්ති විඳීවා කියලා ප්‍රාර්ථනා කරනවා නම් ඒක තමයි දුර්ලභයි කියලා කිව්වේ. ඊගාවට වර්ණය, හොඳට ශරීර වර්ණය, වයසට යන කල්ම තමන්ට අනුන්ට අප්‍රිය නොවි අංගපස්සන දුර්වලතාවයක් නැතුව ප්‍රසන්නව ජීවත් වෙන්නට තියෙනවා නම් මේක තමයි වර්ණ සම්පත්තිය. මේක ඇතුළේ දිගු කාලයක් ජීවත් වෙන ලැබේවා කියනවා නම් කාටත් ප්‍රියයි, මනාපයි. නමුත් මේ කාරණයක් ලෝකයේ දුර්ලභයි කියලා දේශනා කළා. ඊගාවට ඇහැ, කන, නාසය, දිව, ශරීරය, මනස කියන මේවා පිනවීමෙන් හොඳට ජීවත් වෙන්න පුළුවන් නම්, ඒ කියන්නේ කායික සැප, මානසික සැප විඳින්නට පුළුවන් නම්, වයසට ගිහිල්ලත් මරණ කල්ම ওই තත්ත්වයේ ඉන්න පුළුවන් නම්, ඒකත් ඉෂ්ටයි, කාන්තයි, මනාපයි. ඒත් බුදුරජාණන් වහන්සේ දේශනා කරනවා මේක දුර්ලභ කාරණයක්. ඊගාවට යසස, හොඳ අඹදරුව ඇතුව, යාන වාහන, ගේ දොර ඉද කඩම් ඇතුව, කීර්ති ප්‍රශංසා නම්බුනාම ඇතුව මේ ලෝකයේ හොඳට පැතිරිලා ජීවත් වෙන්න පුළුවන් නම් ඔක තමයි යසස කියලා කියන්නේ. ඉතින් ඒකත් ඉෂ්ටයි, කාන්තයි, මනාපයි, ඒ වුණාට දුර්ලභයි. මැරිලා හොඳ තැනකට යන්න ලැබේවා කියලා ප්‍රාර්ථනා කරනවා නම් ඒකත් ඉෂ්ටයි, කාන්තයි, මනාපයි. එහෙම හොඳ තැනක උත්පත්තියක් ලැබනවා කියන එක ඉෂ්ටයි, කාන්තයි, මනාපයි, දුර්ලභයි. ඉතින් මේ දුර්ලභ කාරණා පහ ගැන හිතන්න. දැන් අපේ බෞද්ධයෝ අපිට පේනවා නොයෙක් තැන්වල මේ කාරණා ප්‍රාර්ථනා කර කර, යාඥා කර කර යන හැටි. බලන්න කොච්චර පින්වතුන් දේවාලවල් වලට යනවද? දේවාලවල් වලට ගිහිල්ලා මොකද කරන්නේ?
යාඥා කරනවා ප්‍රාර්ථනා කරනවා ලැබේවා 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 කියලා. බලන්න දේවාලවල වලට යන පින්වතුන්, ඒ වගේම නොයෙක් නොයෙක් තැන්වලට යාත්‍රා කරන්න යන පින්වතුන්, ඔය හැම දෙනාම හිතන්න පොඩ්ඩක් මොනවටද මේ යන්නේ? මේ ගිහින්ද මොනවද ප්‍රාර්ථනා කරන්නේ? මේ ප්‍රාර්ථනා කරන දේවල් අතර අර කියන ලද කාරණා පහට අයිති නොවන යමක් තියෙනවද? මොනවද ඒ කාරණා පහ? නැවත මතක් කරලා දෙන්න. ආයුෂ, වර්ණ, සැප, යසස, ස්වර්ගය, මැරිලා හොඳ තැනකට යන්න ලැබේවා කියන කාරණේ. ඔය ප්‍රාර්ථනා කරන දේවල් අතර මේ පහට අයිති නොවන මොකක්වත් තියෙනවද? නැහැ පින්වත්නි. හැම දෙයක්ම මේ පහට අයිති වෙනවා. එහෙනම් බලන්න බුදුහාමුදුරුවෝ දේශනා කළේ මොකද්ද කියලා. ඉමේ සංඛෝ ගහපති පංචන්නං ධම්මානං ඉත්තන්නං කංකානං මනාපානං දුල්ලභානං ලෝකස්මී න ආයාචන හේතුවා පත්තනා හේතුවා පටිලාභං වදාමි. මේ කාරණා පහ ආයාචන හේතුවෙන්වත් ප්‍රාර්ථනා හේතුවෙන්වත් ලබන්නට බැහැ කියලා මම දේශනා කරනවා. එහෙම ලබනවා නම් කොයිද කේන හායේත මේ ලෝකයේ කාට මොකකින් අඩුවක් වෙයිද කියලා බුදුහාමුදුරුව අහන්නේ. ඔය ප්‍රාර්ථනා කරන දේවල්, යාඥා කරන දේවල් එක එක්කෙනාගෙන් අනේ මට පිහිට වෙන්න කියලා යදින දේවල් ඔය ආකාරයෙන් ලැබෙනවා නම් කාට මොකකින් අඩුවක් වෙයිද කියලා බුදුරජාණන් වහන්සේ අහනවා. පින්වත්නි, ඒක වෙන්නේ නැහැ. බුදුරජාණන් වහන්සේ අනතුරුව දේශනා කරනවා, නකෝ ගහපති අරිය ශ්‍රාවකේන ආයුම් ආයාසිතුම්වා අභිනන්දිතුම්වා. ආර්ය ශ්‍රාවකයෙක් වශයෙන් මේ ආයුෂයට උනත් තෘෂ්ණා කරන්නට එපා, ආයුෂය උනත් ප්‍රාර්ථනා කරන්නට එපා. ආයුෂ විතරක් නෙමෙයි, අනිත් කාරණා පහසත් ඒ විදිහටමයි. සැප, යසස, කීර්ති, ප්‍රශංසා මේවා මොකක්වත් ප්‍රාර්ථනා කරන්නට එපා. ඒ ප්‍රාර්ථනා කරලා ලැබෙන්නේ නැහැ. දේශනා කරන්නේ බුදුරජාණන් වහන්සේ මේ කාරණා පහ ලබන්නට ඕනේ නම්, ලැබේවා කියලා හැඟීමක් තියෙනවා නම්, තමන් විසින් කළ යුත්තේ ආයුෂ ප්‍රාර්ථනා කරනවා නම් ආයුෂ සම්මත්තනිකා පටිපදා පටිපද්ධිතබ්බා, ආයුෂ ලැබෙන්න ප්‍රතිපදාවක් තියෙනවා. ඒ ප්‍රතිපදාව පුරන්නට, මේ ඔක්කොම ප්‍රතිපදාව කැටි කරලා ගත්තාම තමයි දාන, සීල, භාවනා කියලා අපි කියන්නේ. ආයුෂ ලැබෙන්නත් නම් ආයුෂය කියලා කියන්නේ තමන්ට ජීවිතය දිගු කලක් පවතිනවා කියන එකනේ. ඉතින් එහෙනම් අනුන්ගේ ජීවිත කෙටි කරන්නට එපා. ඒ කියන්නේ සත්ව ඝාතනයෙන් වළකින්නට. තමන් නිරෝගීව ඉන්න කැමති නම් අනුන්ගේ ශරීරවලට දුක් දෙන්නට එපා, සත්ව හිංසාව කරන්න එපා. එතකොට තමන්ට නිරෝගී බව ලැබෙනවා. පින්වත්නි, අප හැම දෙනාම සසර සැරිසරාගෙන ඉන්න කාලයේදී හොඳ දේවලුත් කරනවා, නරක දේවලුත් කරනවා. කරෝති ඒකදා පුඤ්ඤං අපුඤ්ඤං පිච ඒකදා. මේ හොඳ දේවල් නරක දේවල් තමයි අපි කරන කර්ම වශයෙන් අප පසුපස ඉන්නේ. අර සුභ මානවක ඇවිල්ලා එක අවස්ථාවක බුදුරජාණන් වහන්සේට කියනවා, ස්වාමීනි මට මේ සමාජයේ විෂමතාවයක් පේනවා. බලන්න, සමහර දෙනා බොහොම පෝසත්, සමහර දෙනා බොහොම දුප්පත්, සමහර දෙනා බොහොම රෝගී, සමහර දෙනා නිරෝගී, සමහර දෙනා ලස්සනයි, සමහර දෙනා අවලස්සනයි, සමහර දෙනා අල්පේ ශාක්‍යයි, සමහර දෙනා මහේ ශාක්‍යයි. අනේ ස්වාමීනි, මොකද්ද මේකට කාරණය? මොකද්ද මේකට හේතුව? බලන්න, බුදුරජාණන් වහන්සේ පැහැදිලිවම දේශනා කරනවා, කම්මස්සකා මානව සත්තා කම්ම යෝනි කම්ම බන්ධු කම්ම පතිසරණ කම්මන් සත්‍යේ විභජිතිය අධිදන් හීනප්පනීතසාය. මානවකය, තරුණය, මේ සත්වයෝ කර්මයේ සුඛිය කොට සිටින්නේ, කර්මයේ මුල් හේතුවකටගෙන ඉන්නේ, කර්මයේ මගේ කරගෙන ඉන්නේ, කර්මයේ නෑදෑයා කරගෙන ඉන්නේ. සත්වයන්ට පිහිට කර්මයයි. මේ කර්මය විසින් තමයි සත්වයා හොඳ නරක වශයෙන් නැත්නම් හීන ප්‍රවීත වශයෙන් බෙදලා දක්වන්නේ. බලන්න, අපි හොඳ කර්මයක් නිසා මනුෂ්‍යාත්ම භාවයක් ලැබුවා. ඒකම ඒ මනුෂ්‍යාත්ම භාවයේහි දුර්වල කර්ම තියෙනට පුළුවන්. ඒ නිසා සමහරකට රෝගී, සමහරකට දුප්පත්, සමහරකට දුර්වර්ණයි, සමහරකට මහේ ශාක්‍යයි.
සමහරකට අල්පේ ශාක්‍යයි. මහේ ශාක්‍ය ආදී හොඳ පැත්තට යනකොට තමන්ට හොඳ කර්ම. ඒ වගේම අනිත් දුර්වල පැත්තට එනකොට නරක කර්ම. එකම ජීවිත කාලයේ හොඳ නරක දෙපැත්ත විපාක දෙනවා. නමුත් ඒකාන්තයෙන්ම මේවා විපාක දිය යුතුයි කියලා කියන්නේ නැහැ. විපාක දිය යුතු කර්මයක් තියෙනවා නම් ඒක විපාක නොදී පිරිනිවන් පාන්නෙත් නැහැ කියලා දේශනා කළා. නමුත් බොහෝ කර්ම අපට පුළුවන් හොඳ කර්ම වලින් යටපත් කරන්නට. එනිසායි බුදුරජාණන් වහන්සේ දේශනා කළේ යේ සං කම්මං කතං පාපං කුසලේන පිටියති කියලා. යමෙකුගේ කරන ලද පාප කර්මියෝ වෙත්නම් ඒ කුසලයෙන් වහලා දාන්නට කිව්වා. ඒ වගේම යමෙකුගේ කුසල ශක්තියක් තියෙනවා නම් අකුසල් කරනකොට කුසල ශක්තියනුත් වැහිලා යනවා. පින්වත්නි බලන්න අපි යහපත ප්‍රාර්ථනා කරමින් අපි එදිනෙදා ජීවිතේ මොකද්ද කරන්න කියලා. අනන්තවත් පන්සලක් ගාවට ගිහිල්ලා බෝධියක් ගාවට ගියත් පන්සලේ බොහෝ දෙනා කරන්නේ යාඥා කරනවා. අනේ මට මේක ලැබේවා මේක ලැබේවා කියලා ප්‍රාර්ථනා කරනවා. ඊගාවට දේවාලයට ගියත් පූජා වට කියලා ප්‍රාර්ථනා කරනවා ප්‍රාර්ථනා කරනවා. මොකද්ද පින්වත්නි මේ කරන්නේ? ප්‍රාර්ථනා කරන්නේ නම් ලෞකික දෙයක් හැම තිස්සෙම. ලෝකෝත්තර දේවල් එහෙම ප්‍රාර්ථනා කරන්නෙත් නැහැ, ප්‍රාර්ථනා කළ යුත්තේත් නැහැ ඒ විදිහට. ඒකට වෙනම පාරක් තියෙනවා. ඒක කළ යුතු ආකාරයකුත් තියෙනවා. නමුත් අපි ওই දේවාලවලට හරි නැත්නම් භජන් කියනේවට හරි එහෙම නැත්නම් බෝධීන් වහන්සේලා ගාවට ගිහිල්ලා හරි ප්‍රාර්ථනා කරනකොට මොකද්ද ප්‍රාර්ථනා කරන්නේ? ප්‍රාර්ථනා කරන්නේම ලෞකික දෙයක්, ලෞකික දෙයක්. ලෞකික දේ ප්‍රාර්ථනා කරනවා කියලා කියන්නේ ලෝභයද අලෝභයද? දැන් ඔන්න මේ පින්නතුන් උත්තර දෙන්න. ලෝභය කියලා තමයි උත්තරේ එන්නට වෙන්නේ. ලෝභය කියලා කියන්නේ වෙන දෙයක් නෙමෙයි, තණ්හාව, තෘෂ්ණාව. එතකොට ප්‍රාර්ථනා කර කර තෘෂ්ණාව නම් වර්ධනය කරන්නේ පින්වත්නි කවදා යහපතක් වේවිද? පින් කරන්නට ගිහිල්ලා පෞත් කරනවා. ඒ වගේම ලැබේවා ලැබේවා කියලා හිතමින් පතමින් කරන්නේ මොකද්ද? නොලැබෙන්නටම කාරණා රැස් කරගන්නවා. තියෙන කුසලයක් නැති කරගන්නවා. තමන්ගේ යම් කිසි පිනක් තියෙනවා නම් ඒ පිනටත් පහර ගහ ගන්නවා මේ යාඥා කරන්නට ගිහිල්ලා. දැන් බලන්න බුදුහාමුදුරමයි දේශනා කළේ එපා යාඥා කරන්නට, එක වෙන්නේ නැහැ කියලා බුද්ධ වචනය. ඉතින් පින්වත්නි දැන් මෙහෙම කියනකොට සමහරක් වෙලට අහයි හාමුදුරනේ ඉතින් පන්සලේම නේද දේවාලේ තියෙන්නේ කියලා. ඉතින් පින්වත්නි මොකක්ද ඔකට කරන්නේ? දැන් ඉතින් අපි දන්න ඕකට වාද කර කර ඉඳලා හරියන්නේ නැහැ. ඕක නවත්තන්න පුළුවන් කමකුත් නැහැ. ඒ වුණාට ඥානවන්තව කටයුතු කළත් ওই ප්‍රශ්නේ නිකම්ම විසඳේවි. මොකද එතකොට පන්සලට බාධා වෙන්නේත් නැහැ. බෞද්ධයාගේ ශ්‍රද්ධාව දිනු වෙලා බෞද්ධයා හොඳ බෞද්ධයෙක් වෙනවා නම් පන්සලට කිසි ප්‍රශ්නයක් වෙන්නේ නැහැ. එතකොට දේවාලේ නිකම්ම ගහලා ආවි. දෙවියෝ හැබැයි ළඟට ගෙන්න ගන්න පුළුවන් ඒ දේවාලෙට යන්නේ නැතුව. තමන්ගේ ගෙදරට තමන් ඉන්න තැනට දෙවියෝ ගෙන්න ගන්නට පුළුවන්. කොහොමද ඒක කරන්නේ? පින්වත්නි ඒක කියන්නේ ඉස්සෙල්ලා මෙන්න මෙතනින් මම පටන් ගන්නට ඕනේදී. අපි හුඟක් වෙලාවට සංඝික දානවලට එහෙම යනවා. යනකොට අපිට පේනවා මේ සංඝික දාණය හුඟක් වෙලාවට තියෙන ආනිසංස වලින් භාගයක්වත් නොලැබෙන සත්වයට තමයි යන්නේ. දානි දෙන්නකොට සමහරක් වෙලට දහස් ගණන් වියදම් කළා මහා දානයක් ලෑස්ති කරගෙන ඉන්නවා. නමුත් දානි දෙන්න ලෑස්ති වෙලා මේකට ගහ ගන්නවා ලොකු පහරක්. කොහොමද මේ පහර ගහගන්නේ? බුද්ධ පූජාව තියන්න ගිහිල්ලා. අච්චර හොඳට ලෑස්ති කරපු දානයක් තියෙද්දි බුද්ධ පූජාව තියෙනකොට තියන්නේ කොහොම චුට්ටයි. සමහරක් තැන්වලදී අපි දකිනවා මේ ලොකු කෙහෙ ගෙඩියක් නම් එකෙන් භාගයයි බුදුහාමුදුරන්ට තියන්නේ. එහෙම නැත්නම් ගස් ලැබු කැලෙන් බොහොම හිණි පෙත්තක්. කිරි චුට්ටයි, බත් චුට්ටයි බුදුරජාණන් වහන්සේට තියලා තියන්නේ. සමහරකට අපි අහනවා ඇයි මේ කියලා. එතකොට කියනවා ස්වාමීනි ඉතින් මේ පස්සේ වීසි කළ දානවනේ. අනේ පින්වත්නි බලන්න බුදුහාමුදුරුවෝ ගාවට තියන්නේ වීසි කරන දෙයක්. බුදුහාමුදුරන්ට තියන්නේ වීසි කරන්න නෙමෙයි, බුදුහාමුදුරන්ට තියන්නේ බුද්ධ පූජාව තියන්නට ඕනේ. ඒ බුදුහාමුදුරන්ගේ අනන්ත ගුණ සලකමින් බුදුහාමුදුරන්ගේ ප්‍රමාණය මෙතෙක්යි කියලා සීමා කරන්න බෑ. ඔහම ලෝභ සිතක් ඇති කරගන්න එපා. බුද්ධ පූජාවේදී බුද්ධ පූජාව තියෙන එක කරන්න පුළුවන් ඉහළම මට්ටමින් කළ යුතු දෙයක්. අපිට හැමදාම අප්‍රමාණ කුසල් රැස් කරගන්නට පුළුවන්. පින්වත්නි
යම් කිසි කෙනෙකුට පූජාවක් තබන්නට නම් ඒ පූජාව ලැබීමට ඔහු හිමිකාරයෙක් වෙන්න ඕනේ. දැන් මේ පින්නතුන්ගේ මම ඇහුවොත් එහෙම මම භික්ෂුවක් වශයෙන් පංච කාම සම්පත්තීන් විඳිනවා කියලා දැනගත්තොත් හොඳ හැටි පස්කම්සය විඳිනවා කියලා දැනගත්තොත් ඔය ඇත්තන් එහෙම භික්ෂුවකට දානකට එහෙම ආරාධනා කරාවිද සංග්‍රහ කරාවිද? ඉතින් අපි මේක අහනකොට හුඟක් දෙනා කියන්නේ නැහැ ස්වාමීනි කියලා. මොකද හේතුව පංච කාමයන් ඒ තරම් උසස් හැටියට සලකන්නේ නැහැ. පංචකාමයන් ගැන කියන්නේ ඒවා බොහොම ග්‍රාම්‍ය දේවල්, ප්‍රතග්ජනයන්ගේ දේවල්, ග්‍රාම්‍ය ප්‍රතග්ජනයන්ගේ දේවල්. ඒවා උසස් ප්‍රතග්ජනයන්ගේ දේවල් නෙමෙයි, පස්සම්සුව පසුපස්සේ යෑම. එතකොට බුදුරජාණන් වහන්සේ එක අවස්ථාවක මේ චක්‍රවර්ති රජුරුවන්ගේ සප්ත රතනයන් නිසා විඳින පස්කම්සුව ගැන දේශනාවක් කරනවා. එතකොට එක්තරා භික්ෂුවක් බුදුහාමුදුරන්ගෙන් අහනවා, ස්වාමීනි ඔය කියපු පස්කම්සය පිළිබඳව චක්‍රවර්ති රජුව විඳින ගිහියා විඳින පස්කම්සයට සම්බන්ධ කරලා උපමාවක් කරන්න පුළුවන්ද කියලා. බුදුරජාණන් වහන්සේ එතන තියෙන ගල් කැටයක් අතට අරගෙන මිටින් වහනවා. ඒ මිටින් වහලා අහනවා අර භික්ෂුවගේ, මහණ මේ මගේ අතේ වහලා තියෙන ගල් කැටය ලොකුද නැත්නම් අර පේන හිමවත් පව්ව ලොකුද කියලා. එතකොට භික්ෂුව කියන්නේ, ස්වාමීනි හිමවත් පව්වට කොහොමද මේ සමකිරීම කරන්නේ කියලා. එහෙනම් දැනගන්නට චක්‍රවර්ති රජුගේ විඳින කාම සම්පතක් තියෙනවා නම් ගිහියාගේ කාම සම්පත්තියට සමකරොත් ගිහියා විඳින කම්සුවය හරියට මේ සාමාන්‍ය ගිහියෙක් විඳින කම්සුවය හරියට මේ මිටේ වහලා තියෙන ගල් කැටය වගේ කියලා. චක්‍රවර්ති රජුගේ විඳින කම්සුව අර්ථයෙන් හිමාලයාවටත් වඩා ඉහළයි කියලා කියනවා. එහෙනම් පින්වත්නි, දෙවියන්ගේ දෙව්සප ගැන කවර කතාවක්ද? එහෙනම් දැන් ඔය ගිහිල්ලා තියෙන පූජාවර්ති සබතබා කරන කටයුත්ත දෙවියන් විඳින පස්කම්සුවේ නිසා තියෙන එකක්ද? නැහැ පින්වත්නි, අපි ඒක කරන්නට ඕනේ ඒ යමෙකුගේ උදාර වූ ආධ්‍යාත්මික ගුණ වගාවක් තියෙනවා නම් ඒ ගුණ වගාව ඒ ගුණයට උපහාර වශයෙන් තමයි අපි පූජා පවත්වන්නේ. ඉතින් ඒ ගුණය ගැන තමයි කියන්නේ සීල සමාධි ප්‍රඥා. යම්කිසි ආකාරයකින් පුදන ලද්දක් වෙයි නම් ඒ පුදන ලද්ද මහත්ඵල මහනිසංස වෙනවා නම් ඒ ප්‍රතිග්‍රාහකයාගේ පැත්තෙන් ඒ ප්‍රතිග්‍රාහකයා සීල සමාධි ප්‍රඥා විමුක්ති විමුක්ති ඥාන දර්ශන කියන පංචාංගයන්ගෙන් යුක්ත විය යුතුයි. බුදුරජාණන් වහන්සේ තමයි ඒ පංචාංගයන්ගේ ඉහළතම ගියතනත්තා. ඒ නිසා බුදුරජාණන් වහන්සේ උදෙසා තියෙන පූජාව ශ්‍රේෂ්ඨයි කියලා දේශනා කළා. පින්වත්නි, ඒ බුද්ධ පූජාව හැමදාම තියන්නට ගෙදරක පටන් ගන්නට මේ බණ අහන මේ පින්නතුන් අද ඉඳන් පටන් ගන්නට ගෙදරක බුද්ධ පූජාව තියන්න, ඒ තියෙන පූජාව තියන්න පුළුවන් ඉහළම මට්ටමින් තියන්නට. සමහරක් වෙලාවට උදේ වැලට යන්න ලෑස්ති වෙලා ඒ ඉහළම වට්ටම තේකෝපයක් වෙන්නට පුළුවන්, පාන් පෙත්තක් වෙන්නට පුළුවන්, ඒ ඉහළම මට්ටම වතුර වීදුරුවක් වෙන්නට පුළුවන්. කමක් නෑ, තියෙන එක ඉහළම මට්ටමින් තියන්නට. සමහරක් වෙලාවට ගෙදර ඉන්න වෙලාවකට පුළුවන් නම් බුදුහාමුදුරුවන්ගේ අනන්ත වූ බුදුගුණය සිහිපත් කරගෙන දානයක් තියන්න බුදුරජාණන් වහන්සේට හොඳට හරි ගස්සලා ඒක සමහරක් වෙලාවට තමන්ට පුළුවන් ආකාරයක සමහරකට සම්බෝලයි බතකුයි වෙන්නත් පුළුවන්. ඒක කමක් නැහැ, ඒක නම් තමන්ට තියෙන ඉහළම මට්ටම. ඒ නිසා කවදාවත් බුද්ධ පූජාව දුර්වල කරන්න එපා. ඉතාම ශ්‍රද්ධාවෙන් ඒක කරන්න, බුදු ගුණය සිහි කරගෙන. ඇයි මේක කරන්න කියන්නේ? මේ ටිකක් මේ පින්නතුන්ට වටහලා දෙන්න ඕනේ. අපි නමෝතස්ස භගවතු අරහතු සම්මා සම්බුද්දස්ස කියලා කියනවා. නමෝතස්ස භගවතු, භගවතු කියලා කියන්නේ භග්ග රාගෝ භග්ග දෝසෝ භග්ග මෝහෝ. බුදුරජාණන් වහන්සේ රාගය දුරු කළා, ද්වේෂය දුරු කළා, මෝහය දුරු කළා. ඒ රාග ද්වේෂ මෝහ දුරු කරපු නිසා භගවා කියලා කියනවා. ඒ වගේම අරහං කියලා කියනවා. ඒ රාග ද්වේෂ මෝහ දුරු කළා, නික්ලේශී බවට පත්වන නිසා දෙවි මිනිසුන්ගේ ආමිෂ ප්‍රතිපත්ති පූජාවන්ට නිසි වුණා. ඒ නිසා බුදුරජාණන් වහන්සේ අරහං. අරහන් ගුණයට තමයි අපි මේ උපහාරය කරන්නේ. ඒක සුදු දෙයක් නෙමෙයි. ඒ අරහන් ගුණයට කරන උපහාරය කරන්න පුළුවන් ඉහළම මට්ටමින් කරනකොට තමන්ගේ හදවතෙත් එන්නේ
බෞද්ධ ශ්‍රාවකයෙක් වශයෙන් තමන් දන්නවා තමන් යා යුතු මඟ ලෝභ දේශ මෝහ දුරු කිරීමේ මාර්ගයයි කියලා. ඒ බවම තමයි තමන්ගේ මනසට එන්නේ. මා බුදු පුද කරනකොටම බුද්ධ පූජාව කරනකොටම තමන්ගේ හදවතේ තියෙන ලෝභ දේශ මෝහ යටපත් වෙලා අලෝභ අදේශ අමෝහ කියන කුසල ශක්තියන් ඉස්මතු වෙනවා. හැමදාම අප්‍රමාණ වූ කුසල ස්කන්ධයක් මේ ආකාරයෙන් රැස් කරනවා. මෙන්න මෙහිම රැස් කරන කුසල ස්කන්ධය මේ පින්නතුන් අනුමෝදන් කරන්න දෙවියන්ට ස්ථානාරක්ෂක දෙවියෝ ඉන්නවා. ඒ වගේම ඉෂ්ඨ දේවතාවෝ ඉන්නවා. ඒ වගේම ශාසනාරක්ෂක දෙවිවරු ඉන්නවා මේ දේවතාවන්ට අනුමෝදන් කරන්නට. ඒ දේවතාවන්ට අනුමෝදන් කරනකොට දෙවියෝ සතුටු වෙනවා. දැන් තියෙන විදිහට නම් පින්වත්නි කුසලයක් නැහැ. යාඥා කර කර යාඥා කර කර ආසාසත්තාජ භුම්මත්තා කියලා කිව්වට අනේ දෙවියන්ව රවට්ටනවා විතරයි වෙන්නේ. දෙවියන්ට ගන්න කුසලයක් නැහැ ඕකේ. සංහාව විතරයි ඔතන තියෙන්නේ. ඒ නිසා දැන් ඉන්න දෙවියොත් ඔක්කොම ලංකා භූමියෙන් අනිත් පැත්තට හැරිලා බලන්න අද වෙලා තියෙන දේ අපේ රස මොකද්ද කියලා. ඒ නිසා ඉක්මනින් හොඳට කුසල් ටිකක් රැස් කරලා ආකාසත්තාජ භුම්මත්තා කියලා දෙවියන්ට පින් අනුමෝදන් කරන්නට. මෙන්න මේ දේ සිද්ධ වෙනවා. මේ ටික කියලා දෙන්නට ඕනේ. සුළු මොහොතයි තව තියෙන්නේ. ඒ පින් අනුමෝදන් කරනකොට බුදුදහමේ සූත්‍රවල සඳහන් වෙනවා පොහොය දවසට දෙවිවරු දෙව්ලොව රැස් වෙනවා කියලා. සුධර්මා දිව්‍ය ස්වභාවේ දිව්‍ය ලෝකයේ පිරිහීමත් දිව්‍ය ලෝකයේ දියුණුවත් කියන කාරණය සාකච්ඡා කරන්නට. එතකොට මේ යන භූමාතු ආකාසත්තාජාදී දේවතාවෝ එහි සඳහන් කරනවාය. මෙන්න අප ඉන්න තැන්වල මේ ඇත්තු දන් දෙනවා, සිල් රකින්නවා, භාවනා කරනවා යනු මේ ඇත්තන්ගේ කුසල ශක්තියෙන් ගැන කියනකොට දෙවියන් සතුට වෙනවාය. සතරවරම් දේවතාවෝ පවා ලෝකයේ සිසාරා යනවාය ඒ ඇත්තන්ගේ පින් අනුමෝදන් වෙන්නට. එතකොට ඒ ඇත්තන්ට ආශිර්වාද කරනවාය. එතකොට මෙන්න මේ විදිහට තමයි දෙවියන්ගේ ආශිර්වාදය ලබන්නේ. කුසලයක් කරපුවාම ඒ කුසලයේ ඉන්න කරපු තැන දෙවියන්ට පින් දෙන්න. යාතත්ථ දේවතා ආසුම් තාසං දක්ෂින මාදිසේ. ඒ දේවතාවෝ ඇත්නම් ඒ දෙවියන්ට මේ පුණ්‍ය දක්ෂිණාව දෙන්නට. එතකොට දෙවියෝ ඒ ඇත්තන්ට ආශිර්වාද කරන අය. දේවතානුකම්පිතෝ පූස්සෝ සදා භද්‍රානි පස්සති. එසේ දෙවියන්ගේ අනුකම්පාව ලබන තැනැත්තාට හැමදාම යහපත සැලසෙනවාය. එනිසා පින්වත්නි යහපත දකින්නට කැමති නම් හැමදාම වෙන දෙයක් නෙමේ, වෙන කුසලයක් නෙමේ, හැමදාම මේ බුද්ධ පූජාව තියන්න කියලා දෙවියන්ට පින් දෙන්නට. කවුරු හරි කියයි අනේ ඕක වැරදුනොත් හොඳ නෑ කියලා පින්වත්නි බය වෙන්න එපා. බුදුහාමුදුරු කාත් එක්කවත් තරහ වෙන කෙනෙක් නෙමේ. දවස් දෙකක් වැරදුනත් අමතක වුණත් ඕකේ ප්‍රශ්නයක් ඇති වෙන්නේ නැහැ. තමන් හොඳ ගුණයක පිහිටලා පංචිල් රකින්නට උත්සාහ කරමින් හැමදාම මේ බුද්ධ පූජාව තියෙන දානය දෙන්නට, ඥාතීන්ට මේ ගිය ඇත්තන්ට පින් දෙන්නට වැඩි කලක් නොගිහින් අපේ මේ රටට වාසනාව පෑදෙනවා. මේ කාල කන්නිකම ගිහිල්ලා අපේ ලංකාවට යහපතක් වේවා කියලා ප්‍රාර්ථනා කරනවා නම් ඔය යදින එක පැත්තකට දාලා තමන් හොඳට කුසල් රැස් කරන්නට අලෝභ අද්වේෂ අමෝහ චේතනා තමාතුළු දිනු කරගන්න. එයින් තමයි තමාට වාසනාව පෑදෙන්නේ. මේ ධර්මයේ තමන්ගේ ජීවිතයට සම්බන්ධ කර ගනිමින් හොඳට හිතලා බලලා අගුණ දුර්වලකම් දුරු කරගන්න, ගුණධර්ම වඩා සිටවා ගන්නට. හැම දිනාටම උතුම් තෙරුවන්ගේ අනන්ත ගුණානුභවයෙන් යහපත සැලසේවා කියලා ප්‍රාර්ථනා කරනවා. ආකාසත්තාජ භුම්මත්තා දේවානාගා මහිද්దికා පුඤ්ඤන්තං අනුමෝදිත්වා චිරං රක්ඛන්තු ශාසනං. ආකාසත්තාජ භුම්මත්තා දේවානාගා මහිද්దికා පුඤ්ඤන්තං අනුමෝදිත්වා චිරං රක්ඛන්තු දේශනං. ආකාසත්තාජ භුම්මත්තා දේවානාගා මහිද්దికා පුඤ්ඤන්තං අනුමෝදිත්වා චිරං රක්ඛන්තු මේ ගරු.
බුද්ධ ධර්මය අවබෝධ කරත්වා පංචශීලය සැවුම රකිත්වා